දසුන් ශානකගේ පිටිකරණය ගැන අපිට කතා නොකරම් බෑ අපි දන්නවා ඔහුගේ ලකුණු අපි කියනවා අර ඔහුගේ ලකුණු පිපාසය පිළිබඳව අපේ ක්‍රීඩාලෝලින් බොහෝ දෙනෙකු පහුගිය වකවානු කිහිපෙම තරගාවලි කිහිපෙම ප්‍රශ්න කළා මෙතින් ඔහුගේ ජාත්‍යන්තර තරඟ වාර්තා අපි ගත්තොත් එහෙම දැන් ඔහු අංක 6-7 ස්ථානයේ වර්තමානයේ ක්‍රීඩා කරන්නේ දරංජිත් සිල්වත් එක්ක ඔහු 2016 සිට 2023 දක්වා තරඟ 22ක් අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළා ලකුණු 440ක් රැස් කරගෙන තිබෙනවා ඊයේ තරඟයට පෙර මාවන් ඉනිං 11කටම ඔහු රැස් කර තිබ්බේ ලකුණු 66යි ඉනිං 11කටම හැබැයි ඊයේ දිනේදී ඔහු නැවතත් තරඟයට එනවා මම ඔබ දෙපළට මෙන්න කැමතියි මම දකිනවා සාමාන්‍යයෙන් අපි බලන විදිහට දසුන් ඊයේ කන්ෆිඩන්ස් එකක් ඇතුව සෙල්ලම් කරා කියන එක පෞද්ගලිකව මම දැක්කා. මාවන් මොකද හිතෙන්නේ මේ පිටිහරව ගැන? රොෂාන්ටත් අදහසක් තියෙයි ගැන මාවන්ට පසු අදහස් දක්වන්න. නායකයෙක්ට මට මම ඉත ඉස්සෙල්ලත් ප්‍රසිද්ධිය මේක කිව්වා නායකයෙක්ට මට නායකයෙක් විදියට තියෙන අභියෝගය තමයි තමන් ඒ ඩ්‍රෙසින් රූම් එකේ අනිත් 10 දෙනාද 11 දෙනාද 25 දෙනාද දැන් ඉන්න කට්ටියත් එක්ක කොහොමද තමන් වටින ඒ අතර ඉන්න ඕන කෙනෙක් කියලා පෙන්වන්නේ කියලා. යමක් කරනවා කියන එක. ඔව්. ඒ රෙස්පෙක්ට් එක ඈර්න් කරන්නේ කොහොමද කියන එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඔයා කිව්වා වගේ ලකුණු පොඩි සංඛ්‍යාවක් අරගෙන ලකුණු 60ක් අරගෙන ලකුණු 14කට ඒ தත්ත්වය උදා කරගන්න හරි අමාරුයි. අදටත් අපි අර්ජුන රණතුංග ගැන කතා කරන්නේ අර්ජුන රණතුංග වල මගේ රෙකෝඩ් එක හොඳයි. හැබැයි මම වට කිව්වා කාමරේ ඉන්න කොටත් හැබැයි ටීම් එක තෝරන්න කිව්වොත් එම අනිවාර්යෙන්ම මම මාව තෝරගන්නේ නැහැ. මොකද අර්ජුන රණතුංග කියන පුද්ගලයා එයා එයාගේ වැලියු එක ගෙනල්ලා තියෙන්නේ ටීම් එකේ අමාරු වෙච්ච වෙලාවට ටීම් එක දිනන්න ඕන වෙච්ච වෙලාවට ඒ දේ කරලා. නායකත්වය කියන්නේ ඒකයි. අමාරු වෙලාවේ බෝල් කරලා, අමාරු වෙලාවේ ප්‍රශ්න වලට මූණ දීලා. දසුන් ශානකගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක හරි පල්ලෙහා තිබ්බේ. ඉතින් එයා perform කරන්න බෝලෙන් හරි මම කියන්නේ bowling changes වලින් perform කරන එක නෙමෙයි. අපි ටීම් එකක් හදන්නේ ටීම් එක 11 තෝරලා තමයි කැප්ටන්ව තෝරන්නේ. දසුන් ශානකට අපි දැකලා තියෙනවා යාට තියෙන පොටෙන්ෂල් එක යාට තියෙන දක්ෂතාවය දැකලා තියෙනවා දක්ෂතාවයේ තියාගෙනමදි දක්ෂතාවය පෙන්නුම් කරන්න ඕන කණ්ඩායමේ ඉන්න. ඉතින් මම හිතන්නේ ඊයේ ගහපු ඉනිම ගැන මම හරිම සන්තෝසයි. මොකද වර්ල්ඩ් කප් එකකට ගිහිල්ලා කැප්ටන් perform කරනවා කියන්නේ එයාට පුළුවන් අපි කතා කරනවා lead by example කියලා. අනිත් මිනිස්සු දන්නවා අපිට කැප්ටන් ඉන්නවා නම්බර 6 7 අපිව බේර ගන්න අපිට ලකුණු සංඛ්‍යාව 6 2ක් ගහන්න. අන්න ඒක ඊයේ හොඳට පෙන්නුම් කරා. මම හිතන්නේ ඒක හොඳ හොඳ සිග්නල් එකක් කණ්ඩායමට. රුෂා very important. මම දකින්නේ මේ ඉනිං එක ඊයේ ගේම් එකේ කන්ටෙක්ස්ට් එක දිහා බැලුවොත් මේ ඉනිං එක ගැන ලොකුට කතා කරන්න බෑ. මොකද අපි ඒ වෙලාවේ මැච් එක දිනන්නේ නැහැ. මොකද විකට්ස් ගිහිල්ලා තිබුණේ. බැරිලත් අසලංක දිගටම බැට් කරා නම් එතකොට කතන්දරේ වෙනස්. හැබැයි මම දකින්නේ මේ ඉනිං එක වර්ල්ඩ් කප් එකේ කන්ටෙක්ස්ට් එක දිහා බැලුවොත් හරිම වැදගත්. මාවි කිව්වා වගේ පළවෙනි දේ දසුන් ඇස ප්ලේයර් යාගේ ප්ලේස් එක ජස්ටිෆයි කරනවා. ඊයේ බෝල් කළා තෝස් 6යි මං හිතන්නේ 36යි. යාගේ තමයි බෙස්ට්ම ඉකොනොමි එක. ඊළඟට බැට් කළා 60ක් ගහනවා. එතකොට very important මාවි කියන කතාව මම අත් දෙකම උඩට දාලා agree වෙනවා. Respect. ඒ කියන්නේ ප්ලේයර්ස් ලට එයාව කැප්ටන් හිටියට අමතක කළා ඇස ප්ලේයර්. එයාට රෙස්පෙක්ට් කරනවා. එයා ටීම් එකේ ඉන්නවා කියන එක ඇක්සෙප්ට් කරනවා. ඒක හරි වැදගත්. ඉතින් ඒක ඉදිරියට යාට කරන්න පුළුවන් يعني ඒ ටීම් බැලන්ස් එක. එයා රන්ස් ගන්නකොට විකට්ස් ගන්නකොට ටීම් බැලන්ස් එක හොඳයි. එයා පර්ෆෝම් කරන්නේ නැතිකොට එතන වොයිඩ් එකක් තියෙනවා. එතකොට එයාව ඩ්‍රොප් කරන්න බෑ කැප්ටන් හින්දා. එතකොට එතනට කාවද් දාන්න. ඉතින් මම හිතනවා ඊයේ ඉනිං එක මාර වැදගත් දසුන්ට මම හරි පර්සනලි හරි සන්තෝෂයි එයා රන්ස් ගහපු එක ගැන. මොකද එයා හොඳ ප්ලේයර් කෙනෙක්, හොඳ ෆිනිෂර් කෙනෙක්. එයාට පුළුවන් මැච් දිනවන්න අපි දැකලා තියෙනවා එයාට කරන්න පුළුවන් දේවල්. ඉතින් අපි ඇත්තට එයාට සුබ පතන්න ඕන. මේක දිගටම කරගන්න පුළුවන් වෙයි කියලා යාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි වෙලා not just as a batsman all rounder කෙනෙක් ඇරෙයිද යාගේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා Official ICC Men's Cricket World Cup India 2023 broadcaster in Sri Lanka.